අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අද සුපුරුදු පරිදිම Mr. Geek YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ පිරමීඩ් බිස්නස් ගැන. ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ පිරමීඩ් බිස්නස් එකක් හැදෙන්නේ කොහොමද? මේවා රන් වෙන්නේ කොහොමද? ඔයාව මේකට ජොයින් වෙනවා නම්, ඒ කියන්නේ ඔයා මේකට අහු වෙනවා නම් කොහොමද ඔයාට මේකට ජොයින් වෙන්න අහු වෙන්නේ? මේවෙන් බේරෙන්නේ කොහොමද කියලා සරල හැඳින්වීමක් අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහේ සරල හැඳින්වීමක් මේ වීඩියෝ එක ඇතුලෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕනේ අපි පිරමීඩ් බිස්නස් ගැන කතා කරන්න යමු වීඩියෝ එකට. හරි යාළුවනේ, එහෙනම් අපි මේ කතා බහ ආරම්භ කරමු. ඉතින් මුලින්ම අපි කතා කරමු මේ පිරමීඩ් බිස්නස් එකක් කොහොමද ආරම්භ වෙන්නේ, ඒ කියන්නේ කොහොමද මේක හැදෙන්නේ කියලා. ඉතින් අපි ඒකට පොඩි සරල උදාහරණයක් අරමු අපි හැමෝටම තේරෙන විදියට. අපි හිතමු පුද්ගලයන් 3 දෙනෙක් ඉන්නවා, මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා කියලා උදාහරණයක් විදියට. ඉතින් පළවෙනි පුද්ගලයා x කියලා අපි හඳුන්වමු, දෙවෙනි පුද්ගලයා double x, සහ තුන්වෙනි පුද්ගලයා විදියට අපි triple x කියලා පුද්ගලයෙක් හඳුන්වමු. ඉතින් මෙන්න මේ පළවෙනි x කියන පුද්ගලයා තමයි මේක පටන් ගන්න. ඉතින් මෙයා කරන්නේ මෙයා යම්කිසි මුදලක් ආයෝජනයක් කරනවා. ඉතින් මෙන්න මෙයාගේ යාළුවෙක් තමයි මෙන්න මේ double x කියන එක්කෙනා. එතකොට මේ x කියන එක්කෙනා කරන්නේ double x ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම business එකක් තියෙනවා. මේකෙ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේකේ මුලින්ම පොඩි ආයෝජනයක් විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මාස්පතා ඔයාට 100ට ගානක profit එකක් හම්බෙනවා. නිකන් ඉන්න තියෙන්නේ මුකුත් කරන්න දෙයක් නැහැ. නිකම්ම 100ට ගානක profit එකක් හම්බෙනවා කියලා කොහොම හරි කතාවක් දාලා මේ double x කියන පුද්ගලයව මෙන්න මේ ව්‍යාපාරයට මේ බිස්නස් එකට අල්ල ගන්නවා. ඔන්න දැන් ව්‍යාපාරයේ දෙදෙනෙකු ඉන්නවා x සහ double x කියලා. ඉතින් මෙන්න මේ double x මේ ව්‍යාපාරයට ජොයින් වෙනකොට එයා යම්කිසි මුදලක් ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කරන මුදලෙන් 100ට ගාණක් මෙන්න මේ x කියන පුද්ගලයාට යනවා. මෙන්න මේක තමයි බිස්නස් එක. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ මෙන්න මේ double x කියන පුද්ගලයාට තේරුම් යනවා නිකන් ඉඳලා මේකෙන් සල්ලි හම්බ කරන්න බෑ. ඒ කියන්නේ මෙයා නිකන් ආයෝජනයක් විතරක් දැම්ම කියලා මෙයාට මාසෙට ගාණක් හම්බෙන්නේ නැහැ. එතකොට මෙයා මේ ගැන හොයන්න පටන් ගන්නවා. මේක x කින් අහන්න පටන් ගන්නවානේ. x තියෙන දෙයක් තමයි තව පොඩ්ඩක් මේ double x කියන කාරණාව මොටිවේට් කරලා කියනවා ඔයා තව කෙනෙක්ව ජොයින් කරගත්තොත් ඔයාට ඒ ජොයින් කරද කෙනාගේ ප්‍රොෆිට් එකක් එක්කම හම්බෙනවා කියලා පොඩි මොටිවේෂන් එකක් දෙනවා. ඉතින් මෙන්න මේ මොටිවේෂන් එක එක්ක අපි හැමෝම මෙහෙමනේ මොටිවේෂන් එකක් දුන්නම අපි හොඳ නරකද කියලා බලන්නේ නැහැ. අපි අර සිංහලෙන් කියන්නේ ෆෝම් වෙනවා කියලා අපි ඔන්න ඕක වෙලා. ඉතින් x කියන දේ අහලා double x කරන දේ තමයි double x යාළුව වෙන triple x කියනවා කිහිල්ලා. මෙන්න මෙහෙම බිස්නස් එකක් තියෙනවා. මෙන්න මේකෙන් මේ විදිහට හොයන්න පුළුවන්. නිකන් තමයි ඉන්න තියෙන්නේ. තමන්ට වැරදිච්ච එක ගැන කියන්නේ නැහැ. තමන් මේක කරන්නේ ඇයි කියලා කියන්නේ නැහැ. නිකන් ඉන්න තියෙන්නේ. මම මේ යාළුකමට කියන්නේ මේකට ජොයින් වෙන්න මේක හොඳයි කියලා මෙයාව මේ බිස්නස් එක ප්‍රොමෝට් කරනවා. ඊට පස්සේ වෙන්නේ මේ ත්‍රිබල් එක්ස් කියන එකේනා මේකට අහු වෙනවා මේ මොටිවේෂන් එක නිසා. ඉතින් ඔහු මේකට යම්කිසි මුදලක් තැම්පත් කරනවා අර ඩබල් එක්ස් කරා වගේම. ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ ත්‍රිබල් එක්ස් මේ මුදල තැම්පත් කරපු නිසා මෙන්න මේ x සහ double x කියන දෙන්නටම අර තැම්පත් කර මුදලෙන් 100ට ගානක ප්‍රොෆිට් එකක් යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ බිස්නස් එක යන්නේ. ඉස්සරහට වෙන්නේ ඒ විදිහටම. ඊට පස්සේ triple x ට යම්කිසි ගානක් හොයන්න ඕන. එයා තම කෙනෙක්ව මේක ජොයින් කරන්න ඕන. නැත්නම් එයාට මේක earn කරන්න වෙන්නේ නැහැ. සල්ලි හොයන්න වෙන්නේ නැහැ. එයා දාපු ගානක් ආයි ගන්න වෙන්නේත් නැහැ. ඉතින් ඒකට හේතුවකුත් තියෙනවා. මේකට හේතුව තමයි මොකද එයා දාපු ගාන ආයි ගන්න වෙන්නේ නැහැ කියන්නේ එයාට මේක ඉල්ලන්න බෑ. මේක double x කින් ඉල්ලන්නත් බෑ, x කින් ඉල්ලන්නත් බෑ. ඒ කියන්නේ අයිතිකාරයකින් ඉල්ලන්නත් බෑ, මෙයා මේකට සම්බන්ධ කරපු පුද්ගලයකින් ඉල්ලන්නත් බෑ. ඒකට හේතුව තමයි මේකට පොලිසියවත් නඩුවක් දාන්න බෑ, එන්ට්‍රියක් දාන්න බෑ. ඒකට හේතුව මේ ව්‍යාපාර මහ බැංකුවේ ලියාපදිංචි වෙච්ච ඒවා නෙමෙයි. ඉතින් මහ බැංකුවේ ලියාපදිංචි වෙච්ච නැති මූල්‍යමය ව්‍යාපාරයකට නඩුවක් දාන්න බෑ. ඒවා වළංගු වෙන්නේ නැති නිසා. ඉතින් වළංගු ව්‍යාපාර නෙවෙන නිසා එයාට සල්ලි ඉල්ල ගන්න විදියක් නැහැ. එයාටත් කෙනෙක්ව ජොයින් කරගන්න වෙනවා ඒ දාපු ගාණ හරි හොයාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ බිස්නස් එක යන්නේ. දැන් ඔයාට සරල හැඳින්වීමක් තියෙනවනේ සාමාන්‍යයෙන් පිරමීඩ් බිස්නස් එකක් රන් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ කිව්ව උදාහරණයෙන් ඔයාට යම්කිසි කරුණු ටිකක් පැහැදිලි වෙනවා. අපි ඒ කරුණු ගැන දැන් සලකා බලමු. පළවෙනිටම ඔයාට පැහැදිලි වෙන්න ඕන මේ බිස්නස් එක රන් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පිරමීඩ් බිස්නස් එක රන් වෙන්නේ කොහොමද කියලා දැන් ඔයාට පූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ මේ බිස්නස් එකක් රන් වෙන්නේ කෙනෙක්ව ජොයින් වෙනවා නම් විතරයි. ඒ කියන්නේ මේක දන්වැලක කුරුප් වගේ ඉස්සරහට කට්ටිය ජොයින් වෙන්න ජොයින් වෙන්න ජොයින් වෙන්න තමයි මේ බිස්නස් එක ඉස්සරහට යන්නේ. ජොයින් වෙන්නේ නැත්නම් මේක නතර වෙනවා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ බිස්නස් එක රන් වෙන්නේ කියන එක දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා. දෙවෙනියට ඔයාලට අවබෝධයක් එන්න ඕන පිරමීඩ් බිස්නස් එක හඳුනා ගන්න එක ගැන. ඒ කියන්නේ පිරමීඩ් බිස්නස් එකක් හඳුනා ගන්න සරල ක්‍රමයක් තියෙනවා. සරල ලක්ෂණයක් තියෙනවා මෙන්න මේ පිරමීඩ් බිස්නස් එක. පිරමීඩ් බිස්නස් එක කවුරු හරි හඳුන්නා දීලා ඒ හඳුන්නා දින්න කෙනා මේකට ජොයින් වෙනව නම් ඒ හඳුන්නා දීපු කෙනාට ප්‍රොෆිට් එකක් හම්බ වෙනව නම් ලොකු ප්‍රොෆිට් එකක් හම්බ වෙනව නම් සියර ගානක අනිවාර්යයෙන්ම ඒක පිරමීඩ් බිස්නස් එකක්. අන්න ඒ පිළිබඳ දැන් ඔයාට අවබෝධයක් තියෙනවා. තුන්වෙනියට ඔයාට අවබෝධයක් එන්න ඕන මේ පිරමීඩ් බිස්නස් එක කොහොමද ඔයා ගෙනන්නට එන්නේ කියන එක ගැන. ඒ කියන්නේ මේ අපි ගත්ත උදාහරණය ඇතුළේ මේ පිරමීඩ් බිස්නස් එක ගලාගෙන ගිය යාළුව හරහා. ඒ කියන්නේ මේ පිරමීඩ් බිස්නස් එකට ඔයා ජොයින් වෙනවා නම් ඔයාවත් මේකට අහු වෙනවා නම් ඒ අහු වෙන්නේ යාළුවෙක් කරා හෝ ඔයා අඳුරනම කෙනෙක් කරා බොහෝ දුරට. නැත්නම් ඔය FB එක වගේ සෝෂල් මීඩියා එක හරහා තියෙන ප්‍රොමෝෂන් කරන වැඩසටහනක් හරහා. ඉතින් ඒ වැඩසටහන හරහා ඔයා අහු වෙනවා නම් ඒකෙදි ඔයා තොරතුරු හොයන්න ගන්නවනේ. ඒ කියන්නේ වගේ යාළුවකින් අහන්න ගන්නවා නැත්නම් FB එකේ පෝස්ට් එක දාපු වෙනගෙන් අහන්න ගන්නවා මේ බිස්නස් එක ගැන. ඔහු කියන්න පටන් ගන්නෙ හොඳ මොටිවේෂන් එකක් එක්ක. අපේ ලොකු අපිට කලින් කට්ටිය අපි තාම හම්බ කරගෙන තුනට කලින් කට්ටිය ලොකු ගොඩක් හම්බ කරනවා. මමත් ලක්ෂ ගාණක් මාසෙට හම්බ කරනවා. ගෙවල් ගත්තා, වාහන ගත්තා, ඔහොම ඔහොම කියලා ලොකු මොටිවේෂන් එකක් දෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පිරමීඩ් බිස්නස් එකත් සහ ඔයා ඒ වෙලාවේ වගේ ඔළුවට දාගන්න ඕන දෙයක් තමයි ඔයා ලොකු හැමකට අහු වෙන්න හදන්නේ කියන එක ගැන. අන්න ඒ පිළිබඳව දැන් ඔයාට පූර්ණ අවබෝධයක් තියෙනවා. සහ හතරවෙනියට ඔයාට තව අවබෝධයක් තියෙන්න ඕන දෙයක් තමයි මේක පිරමීඩ් බිස්නස් එකක්. ඒ කියන්නේ පිරමීඩයක් ඔයා දැකලා තියෙන මේ විදිහට ත්‍රිකෝණාකාර වගේ හැඩයක් නිගන්නේ පිරමීඩයක්. ඔන්න ඔය පිරමීඩේ උඩම ඉන්න එක්කෙනා, ඒ කියන්නේ මේ මුල්ලේ ඉන්න එක්කෙනා, මේ ත්‍රිකෝණේ උඩ මුල්ලේ ඉන්න එක්කෙනා ඉන්නේ. අන්න එයා තමයි අයිතිකාරයා. මේ අයිතිකාරයා කියන එක්කෙනා පටන් ගන්න විතරයි ඕන. මොකද එයා පටන් ගත්තට පස්සේ මේ පුරුක් ටික ගලාගෙන යනකොට පල්ලෙහාට පල්ලෙහාට කොච්චර පුරුක් එකතු වුණත් කොච්චර ප්‍රමාණයක් එකතු වුණත් මොන තරම් ප්‍රමාණයක් ආයෝජනය කරත් මේ උඩම පුරුකේ ඉන්න අයිතිකාරයට ඒකේ ප්‍රොෆිට් එක එනවා. ඒ කියන්නේ ඔහු තමයි මේකේ ඉන්න රියල්ම මොළකාරයා. ඔහු නිකන් ඉන්න ගමන් ලක්ෂ ගාණක් හොයන පුද්ගලයෙක්. ඔහු තමයි මේකේ මොළකාරයා. ඒකත් දැන් ඔයාලට පැහැදිලි වෙනවා. පස්වෙනි කරුණ ඔයාට පැහැදිලි වෙනවා නම් නැත්නම් ඒත් පැහැදිලි කරගන්න ඕන, අනිවාර්යෙන් පැහැදිලි කරගන්න ඕන පස්වෙනි කරුණ තමයි ඔයාගේ දියුණුව ගැන තව කවුරුවත් වග කියන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ දියුණුවට ඔයා දියුණු වෙන්න ඕන කියන එක ගැන කාටවත් එච්චර අමාරුවක් නැහැ. ඒකේ අමාරුව දෙන්නේ ඔයාට විතරයි කියන එක ඔයා තේරුම් ගන්න ඕන. හැබැයි මෙන්න මේ පිරමීඩ් බිස්නස් එක ඇතුලේ අපි දැකපු දෙයක් තමයි තව කෙනෙක් අපි මොටිවේට් කරනවා මෙහෙම දිනින්න පුළුවන්, මෙහෙම දියුණු වෙන්න පුළුවන් කිය කිය. හැබැයි ඇත්තම කතාව ඔයාගේ දියුණුවට වෙන කවුරුවත් කැමති නැහැ. ඔයා දියුණු වෙනවට වෙන කවුරුවත් කැමති නැහැ. ඒකෝර ඔයා බලනවා ඉතින් ඇයි එතකොට මගේ යාළුව මාව මේකට ප්‍රමෝට් කරන්නේ? ඇයි මේක කරන්න? මේක හොඳයි කියලා ඇයි කියන්නේ? ඌ කියනවනේ ඉතින් හොඳයි කියලා කියනවනේ. මෙන්න මෙච්චර ගාණක් හම්බුණා කියලා පෙන්නනවනේ, ප්‍රොෆිට් එකක් පෙන්නනවනේ. ඇයි මේක පෙන්නන්නේ? මගේ දියුණුවට නෙමෙයි කරන්නේ කියලා. නෑ, මෙයා කරන්නේ මෙයාගේ මේ මගේ දියුණුවට නෙමෙයි, ඔයාගේ දියුණුවට නෙමෙයි. ඒ කියන පුද්ගලයාගේ දියුණුවට. මොකද ඔහු මේකට අහු වෙලා තියෙන්නේ, ඔහු මේකට ලක්ෂ ගාණක් මුදල් තැම්පත් කරලා තියෙන්නේ. ඒ තැම්පත් කරපු ගාණක් කොඩම ගාණක් කොටසක් හරි හම්බ කරගන්න ඕන නම් ඔහුට වෙන කෙනෙක්ව මේකට හවුල් කරගන්න වෙනවා. නැත්නම් ඔහුට ඒ මුදල් හොයාගන්න වෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඔහුගේ දියුණුව තකා තමයි මේ අපේ දියුණුව වගේ පෙන්නලා මේකට ජොයින් කරගන්න හදන්නේ. අන්න ඒක ඔයා හොඳට ඔළුවේ දාගන්න ඕන කරුණක්. නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම අහු වෙනවා. ඉතින් ඔන්න ඔය කරුණු ගැන මම අර කිව්ව උදාහරණෙන් ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් ඔයා හොඳ අවබෝධයක් ලබාගෙන ඇති. සහ ඔයා දැකලා ඇති Zoom meeting තියෙනවා. FB එක හරහා ඔයා දැකලා ඇති ප්‍රොමෝට් කරන වෙනම මේ වගේ තැනක මේ වගේ meeting එකක් තියෙනවා එන්න කියලා. ඒක රැස්වීම ශාලාවක් වගේ එකක් අරගෙන එහෙම meeting කියලා ලොකුවට මේක meeting කරනවා. හොඳ ප්‍රොජෙක්ටර් දාලා ලොකුවට කිර දාලා හොඳට ලොකු මේක කරන, කියන්නේ ප්‍රොෆෙෂනල් ලයිට් එකෙන් මේක කරනවා. ඒතර බලන්න මේක බොරුවක් කියලා පේන්නේ නැහනේ. එතකොට එයාලා ඇයි ඒක කරන්නේ? ඒ කියන්නේ අපි උදාහරණයේ දිගත්තේ එක යාළුවානේ X ගත්ත XX. අපි XX ගත්ත XXX. හැබැයි X ඉන්න පුළුවන් යාළුවෝ 10 දෙනෙක්. XX ඉන්න පුළුවන් යාළුවෝ 100 දෙනෙක්. හැබැයි අපි ගත්තේ එක්කෙනයි. ඔන්න ඕකේදී වෙන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ අපි එක්කෙනා උදාහරණ ගත්තා වගේම අර කට්ටිය අර ලොකු පිරිසක් ගන්නවා මේකට එකතු කරගන්න. මොකද ලොකු ක්ලවුඩ් එකක් මේකට එකතු කරගන්න ඕන. එතකොට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. Taman දාපු ගාන ටග් ගාලා හොයන්න පුළුවන්. ඒකේ ඔය කතා කරන අයියලා සෙට් එකේ ඉන්නවනේ. ඒ කියන්නේ ලොකු අයියලා ටික. ඔගේ අර මෙහෙවන කට්ටිය. ඒ මෙහෙවන කට්ටියත් ඇත්තම කතාව ඒ අයත් අහු වෙච්ච කට්ටිය. ඒ කියන්නේ ඔයාව අහු කරගන්න හදන කලින් අහු වෙච්ච කට්ටියක් තමයි ඔය. ඒ වගේම ඔයත් ඔකට අහු වුණොත් ඔයත් ඔය විදිහටම දවසක Zoom meeting එකක් හරි දාලා කට්ටියව ඔය විදිහට මෙහෙවන්න වෙනවා. මොකද ඔයා දාපු ගාන ඔයාට හම්බ කරගන්න ඕන නිසා.
ඉතින් ඔන්න ඕක තමයි සරලව වෙන්නේ දැන් ඔයාලට පිරමීඩ් බිස්නස් ගැන සම්පූර්ණ ෆුල් තියරියම දැනගෙන තියෙන්නේ ඔයා මොන වගේ දැනුම් මට්ටමක ඉන්න කෙනෙක් නා ඒ කියන්නේ ඔයා සාමාන්‍ය තාක්ෂණය ගැන දන්නේ නැත්නම් එච්චර වැඩි නැඹුරුතාවයක් නැත්නම් සෝෂල් මීඩියා ගැන වැඩි නැඹුරුතාවයක් නැති කෙනෙක් වුණත් මේ සරල උදාහරණය හරහා ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් සහ ඔයාට දැන් අවබෝධයක් ලැබිලා ඇති ඉතින් ඔන්න ඔය විදිහට තමයි පිරමීඩ් බිස්නස් එකක් ගැන ගලාගෙන යන්නේ දැන් මම කියන්න ඕන දැන් මේ වීඩියෝ එක බලනවා නම් පිරමීඩ් බිස්නස් එකකට හවුල්කාරයෙක් වෙච්ච කෙනෙක් නැත්නම් පිරමීඩ් බිස්නස් එකක් කරන කෙනෙක් තාම පිරමීඩ් බිස්නස් හොඳයි කියලා හිතන කෙනෙක් මේකට හවුල් වෙලා ඉන්නවා නම් එයාට පොඩි තරහක් එන්න පුළුවන් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මොහු මේක දැනුවත් කිරීම සම්බන්ධයෙන් කියලා ඉතින් ඒ වුණත් ඒ කට්ටිය කමෙන්ට් දාන්න පුළුවන් එක එක විදිහේ නොඑක විදිහට බැනලා ඒ විදිහට ඉතින් කමක් නැහැ කමෙන්ට් දැම්මට ප්‍රශ්නයක් නැහැ ඒ විදිහට ඉතින් මම මේ වීඩියෝ එක කරන අරමුණක් කියන්නම් මොකද නැත්තම් මට අමාරුවකුත් නැහැනේ ඔයාලට මේක දැනුවත් කරන්න ඉතින් මම මොකදයි මේක කරන්න කියලා මම කියන්න ඉතින් මේක කරන්නේ අහිංසක පුද්ගලයෙක් මේකට අහුවේවි අහුවුනොත් ඔහු අහිංසකෙක් විදිහට හිටියත් ටික කාලෙකින් ඔහු වංචිනකෙක් වෙනවා ඒ කොහොමද ඒක වෙන්නේ කියලා මම කියන්න. ඒ කියන්නේ ඔබ අහිංසකෙක් කියලා හිතමුකෝ. ඔබ අහිංසක පුද්ගලයෙක්. ඔබ කාටවත් බොරු කරන්නේ නැහැ. කාටවත් වංචා කරන්න පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි ඔබ මේකට අහු වෙනවා. අහු වුණාට පස්සේ ඔයාගේ ළඟ තියෙන සල්ලි ඔක්කොම සේසතම හුරුලා මේකට දානවා වෙන්න පුළුවන්. නැත්නම් කාගෙන් හරි ඉල්ලලා දානවා වෙන්න පුළුවන්. නැත්නම් කාගෙන් හරි ලෝන් එකක් අරගෙන වෙන්න පුළුවන්. මේකට මේ මුදල තැම්පත් කරන්න. ඊට පස්සේ මේ මුදල නැවතත් ඔයාට හොයා ගන්න ඕන වුණාම ඔයා බලනවා මේක කොහොමද ගන්න කියලා හොයනවා. එතකොට ඔයාට තියෙන එකම විසඳුම තමයි මෙන්න මේ විදිහට තව කවුරු හරි ජොයින් කරගන්න එක. ඔයා ජොයින් වුණා වගේම තව කාට හරි මේක කියලා ජොයින් කරගන්න එක. එතකොට ඔයා කරන්නේ වංචාවක්. ඒ කියන්නේ කෙනෙක්ව රවටලා තමයි ඔයා මේකට ජොයින් වෙන්න කියලා ඒ පුද්ගලයාව ජොයින් කරගන්න ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි කවුරුනත් ඔයා වංචාවක් තමයි කරන්නේ. ඉතින් ඔයා කොච්චර කලින් බොරු කියන්නේ නැති වංචා කරන්නේ නැති පුද්ගලයෙක් වුණත් ඔයාට මේ බිස්නස් එකක් නිසා ඔයාට වංචාකාරයෙක් වෙන්න වෙනවා. අන්න ඒකෙන් මිදෙන්න ඕන නිසා අහිංසකයෙක් නිකන් ඉන්න පුද්ගලයෙක් අහුවේ කියන බයට දුකට තමයි මේ වීඩියෝ කරන්නේ නැතුව මට තියෙන අමාරුවකට නෙමෙයි මොකද මටත් තිබුණා ඕනනම් මේ වගේම පිරමීඩ් බිස්නස් එකක් පටන් ගන්න හොඳ කැම්පේන් එකක් කරලා හොඳ ප්‍රොමෝට් කරන වැඩසටහනක් කරලා මටත් පටන් ගන්න තිබුණා. ඔයා හිතන්න මම පටන් ගත්තා නම් 10 දිනකින් මේ වගේ ව්‍යාපාරයක් ලක්ෂ ගානේ 10 දෙනාම දානවා නම් 10% ප්‍රොෆිට් එකක් මට හම්බ වෙනවා නම් මාසෙට මට රුපියල් ලක්ෂයක් නිකම්ම හම්බෙලා ඊට පස්සේ ඒ මං ජොයින් කරන 10 දෙනා අනිවාර්යෙන්ම එයාලගේ ලක්ෂ්‍ය හොයන්න තව කට්ටියව ජොයින් කරගන්නකොට ඒ ජොයින් වෙන කට්ටියගෙන් ප්‍රොෆිට් එකක් මට හම්බ වෙනවා නිකම්ම මට මාර විදිය කෝටිපතියෙක් වෙන්න පුළුවන් මට. ඉතින් එහෙම වෙන්නේ නැතුව මම මේ ගැන දැනුවත් වෙන්නේ අර වගේ පුද්ගලයෙක් මේකට අහුවෙලා ජීවිතය නිකන් වංචනිකයෙක් වෙන නිසා තමයි මෙන්න මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ඔයාටත් හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න සහ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද දන්නේ නැති අය අදරත් ඉන්නවා. 2023 වුණත් තාමත් මේ ගැන දැනුවත් වීමක් නැති පුද්ගලයන් ඕනතරම් ලංකාව ඇතුළත ඉන්නවා. ඕනතරම් මිනිස්සු අහුවෙනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක පුළුවන් නම් ෂෙයා කරන්න. හරියනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. චැනල් එකට අලුත් කෙනෙක් නම් පුළුවන් රතුපාට subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. අනිවාර්යයෙන්ම ඊළඟට එන්න තියෙන වීඩියෝ එකක් ගැන හරි ඔයාලට දැනගන්න දෙයක් හරි තියෙනවා නම් comment section එකේ comment එකක් විතර දාන්න පුළුවන්. හරි එහෙනම් ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එකකින් නැවත හම්බ වෙනතුරු පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක්.